නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ පරියාප්ති ශාසනයේ පරියාප්ති ධර්මයේ ඔබට මුල් දවස්වල ධම්මපරියාය සබ්බාසව සංවර පරියාය නිබ්බේධික පරියාය විග්‍රහ කළා. අද අවසානම පරියාය තමයි ධම්ම අනුධම්ම පරියාය. මේ 107 පිටුවල 107 වෙනි පිටේ 8 වෙනි පිටේ තියෙනවා අනුධම්ම සූත්‍ර 4ක්. ධම්ම අනුධම්ම මේක ඉතින් දැන් පෘථග්ජන පුද්ගලයෝ මේකට මාතෘකා දානකොට අනුධම්ම සූත්‍ර 4ක් කියලා දැම්මා. පඨම, ဒုတိය, තတိය, චතුත්ථ අනුධම්ම. නමුත් මේ අනුධම්ම සූත්‍ර නෙමේ ධම්ම අනුධම්ම පටිපදාව විග්‍රහ කරපු සූත්‍ර 4ක්. ධම්මා අනුධම්ම පටිපදාව. ඒ කියන්නේ අනුස්සති 4 වැඩි වීම. වෙන මොකක්වත් නෙමේ. මේක තියෙන්නේ මරණ අනුස්සති සහ බුද්ධ අනුස්සති. මේක අනික් පාර ත්‍රිපිටකේ අපි එංගලන්තෙන් ගෙනාව ත්‍රිපිටකේ මේක තියෙන්නේ එක සූත්‍රයක් හැටියට. මෙතන සූත්‍ර 4ක් හැටියට පස්සේ කාලෙක ඔය වචන කඩලා පද බෙදලා ගත්ත පුද්ගලයෝ මේක සූත්‍ර 4ක් හැටියටත් විග්‍රහ කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ කන පිට ගහලා මුලින් කියපු දේ කිය යුතු දේ අගට දාලා අගින්ම කියපු දේ මුලට දාලත් තියෙනවා. ඉතින් ඒවා ඒගොල්ලන්ගේ ඒ ගති ස්වභාවය ඒගොල්ලො කරගත්ත වරදි. කොහොමුණත් මේ අනුධම්ම සූත්‍ර 4 දැන් ඔය පස්සේ කාලික ලියවුණු පද කැඩිපු ත්‍රිපිටකයේ තියෙන විදිහට තමා මේ පොතේ අපි සටහන් කරලා තියෙන්නේ. මේක තියෙන්නේ මේ අවසානම බුද්ධානුස්සතිය එහෙම නැත්නම් නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සංග කියන එක තමා මෙතන තියෙන්නේ. සවැත් නුවරදී බුදුහාමුදුරුවෝ ධම්ම අනුධම්ම පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ අයම අනුධම්මෝ හෝති කියලා මේ අනුස්සති 4 විග්‍රහ කළා. අනුස්සති 4ෙන් මෙතන තියෙන්නේ මරණ අනුස්සතියයි බුද්ධ අනුස්සතියයි තමයි මේ අනුධම්ම ධම්මානුධම්ම සූත්‍ර 4 හැටියට තියෙන්නේ. මෙතෙන්දි කියන්නේ මේ පඤ්චස්කන්ධය. යම් රූපේ, යම් වේදනා, යම් සංඥා, යම් සංකාර, යම් විඥාන. මේ පඤ්චස්කන්ධයේ යම් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. දැන් නිබ්බිදා වෙන්නේ නැහැ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න නැතුව. මරණානුස්සතියනවාට නිබ්බිදාය කියන්නේ බුද්ධානුස්සතියේ පළවෙනි වචනේ නිබ්බිදානුපස්සී, විරාගානුපස්සී ගාවට නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී. මේ තියෙන්නේ නිබ්බිදානුපස්සී කියන එක. නිබ්බිදාය බහුලෝ විහෙරෙය්‍ය. යං රූපේ නිබ්බිදාය බහුලෝ විහෙරති. යං රූපේ කිව්වහම මේ සිංහල භාෂාවේ තියෙන රූප කතාවක් නෙමේ. ඔබේ ඇහැට, කණ්ඩ, නාසයට, දිවට, කයට, මනට අරමුණු වෙන චක්කු රූප, සෝත රූප, ගාන රූප, ජීවා රූප, කාය රූප, මනෝ රූප, ප්‍රිය රූප, අප්‍රිය රූප, අදුක්කම අසුක රූප, දුර රූප, ළඟ රූප, සියුම් රූප, අතීත රූප, වර්තමාන රූප, එකලොස් ආකාර වූ රූප, සියලු රූප, සබ්බන් රූපං. යම් රූපේ කිව්වහම සියලු රූප නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. බැඳුනොත් තණ්හාවෙන් උපාදානය කරගෙන නිත්‍යසේ ගන්නවා. නිබ්බිදා වුණොත් බැඳෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒ අනුව මේ මිදී නිදහස් වෙනවා. නිබ්බිදා කියන්නේ පාණයෙන් මිදී නිදහස් වුණා. බැම්මෙන් නිදහස් වුණා. බැඳීමෙන් මිදී නිදහස් වුණා. නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. ඒ සඳහා විහෙරෙය්‍ය. වැරදිදේ වෙන් කර කර අත්හරින්න ඕන විහෙරෙය්‍ය කියන්නේ. එතකොට මුලින්ම තියෙන යම් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. ඊට පස්සේ යං වේදනාය නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, සංඥා නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, සංකාරයේසු විඥාන පඤ්චස්කන්ධය. උපාදානය කරගන්නේ පඤ්චස්කන්ධය.
ඒ පංචස්කන්ධයම නිබ්බිදා බහුලෝ විහෙරෙහි වුණොත් තණ්හාවක් නැහැ, උපාදානයක් නැහැ, උපේක්ඛාසිතින් පරිහරණය කරනවා උපාදානයෙන් තොරව. නිබ්බිදා බහුලෝ විහෙරෙහි මෙහෙම වෙන්කල් අත්තරින බි හරෙය්‍ය, වැරද්දේ වෙන්කර කර අත්හැරීමට කියනවා විහෙරෙහි. එහෙම කරනකොට, කරගෙන යනකොට, අනුසතිය වඩාගෙන යනකොට සිදුවෙන ප්‍රතිඵලය තමයි මේක. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනකොට සිදුවෙන ප්‍රතිඵලය තමයි නිබ්බිදා බහුලෝ විහෙරෙහි. එහෙම වෙන්කර කර අත්තරගෙන යනකොට යෝ රූපේ, යෝ කියන්නේ යමෙක් ඒ විදිහට කරගෙන යනවා නම් ඒ පුද්ගලයා රූපේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ, වෙන්කල් අත්තරීම අවසන් කරනවා. ඒ දේවල් උපාදානයේ මිදී නිදහසලා අවසන් කරනවා. අන්තෝ විහර අන්තෝ අවසන් කරනවා. අන්ත කියන්නේ අවසන් කරනවා. ඒ අනුව යෝ රූපේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ, වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයේම නිබ්බිදා බහුලෝ විහරන්තෝ, ඒ අනුව නිබ්බිදා බහුලෝ විහරන්තෝ රූපං පරිජානාති වේදනා සංඥා සංකාර විඥාන පහම පරිජානාති පූර්ණ වශයෙන්ම හිතේ ජනිත වීම නවත්වනවා. සමුදේ පරිජානම් පරිජානාති පූර්ණ වශයෙන් ජනිත වීම නවත්වනවා හිතේ වැරදිදී. ඒ අනුව රූපං පරිජානං වේදනා සංඥා සංකාර පංචස්කන්ධයෙන් හිතේ කිසිදක් අලුතෙන් රාග දේශ මොහ ජනිත වෙන්නේ පරිජානාති. සෝ රූපං පරිජානං වේදනා පරිජානං සංඥාං පරිජානං සංකාරේ පරිජානං විඥානේ පරිජානං පරිමුච්ඡති, පූර්ණ වශයෙන්ම මිදී නිදහස් වෙනවා මේ පංචස්කන්ධේම. පරිමුච්ඡති රූපං හා ප්‍රිය රූප අප්‍රිය රූප දෙකෙන්ම මිදී නිදහස් වෙනවා. පරිමුච්ඡති වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධේම මිදී නිදහස් වෙනවා. ඒ අනුව පරිමුච්ඡති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසේහි පරිමුච්ඡති දුක්ඛස්මාති. මේ දුක් පැවැත්මට හේතුව අර ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස හිතේ උපදීමයි. හිතේ උපදීමට හේතුව අර ඒක බැඳීමයි. ඒක හතුටක් ආස්වාදයක් සුවයක් ලබන එකයි. ආස්වාදයක් ආමිස සුවයක් ඒකෙන් මිදී නිදහස් වුණාම, නිබ්බිදා වුණාම අවසාන වශයෙන් මේ දුක් පැවැත්මෙන් සදහටම සහ මුලින්ම මිදී නිදහස් වෙනවා. පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. මේ දුක් පැවැත්මෙන් සදහටම පුද්ගලයා මිදී නිදහස් වෙනවා. ඒ කියන්නේ නිවන. එතකොට නිවන් දකින්න නම් අවසාන වශයෙන් නිබ්බිදා බහුලෝ විහරන්තෝ වෙන්න ඕන, විහෙරෙය වෙන්න ඕන පංචස්කන්ධය. හැබැයි මේක අවසාන පියවර, මේකට මුල් වූ පියවර තුන ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි හැටියට කන පිට ගහලා තියෙන්නේ. මුලින් කිය යුතු දේ දෙවෙනි උඩ කියලා තියෙන්නේ. ඒ නිසා දැන් ဒုတိය තතිය චතුත්ථ අනුගම්ම සූත්‍රය ත්‍රිපිටකයේ තියෙන්නේ. මුල් ත්‍රිපිටකයේ එකක් හැටියට මුලින් මේක තියෙන්නේ. ධම්මානුධම්ම, මේකත් ධම්මානුධම්ම පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ අයමනුධම්මෝ හෝති. ඒ අනුව යං රූපේ අනිත්‍යානුපස්සී විහෙරෙය්‍ය, යං වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයම අනිත්‍ය අනුපස්සී විහෙරෙය්‍ය. නිච්චසේ ගන්න, සුඛසේ ගන්න, අත්තසේ ගන්න, අනිත්‍ය අනුපස්සී විහෙරෙය්‍ය නිච්ච සංඥා පජහති. ඉතින් ඒක නිසා මේ පංචස්කන්ධයම නිච්චසේ ගත්තොත් තමා බැඳෙන්නේ. ඒක නිච්චසේ ගත්තේ නැත්නම් අනිත්‍ය අනුපස්සනා කළොත් ඒක නිච්චසේ ගන්න බෑ කියන එක තේරුම් ගත්තොත් අනිත්‍ය අනුපස්සී විහෙරෙය්‍ය රූප වේදනා සංඥා සංකාර විහෙරති විහෙරයන්තෝ පරිජානම් පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. ඒක තමා මුල. මේක නිච්චසේ ගැනීම වැරදි. පෘථග්ජන පුද්ගලයා ප්‍රියදේ නිච්චසේ ගන්නවා, අප්‍රිය දේත් නිච්චසේ ගන්නවා, අදුක්කමාසුකසේත් නිච්චසේ ගන්නවා. සුතවත් අරිය ශ්‍රාවකයා නිච්චසේ ගන්න, අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥාව අයින් කරනවා. ඊට පස්සේ දෙවෙනි එකේ තතියානුධම්ම සූත්‍රයේ තියෙන ධම්මානුධම්ම පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ යන් රූපේ දුක්ඛ අනුපස්සී විහෙරති. පෘථග්ජන පුද්ගලයා සැපසේ, සුඛසේ, සුවසේ, ප්‍රියසේ, මනාපසේ ගන්නවා.
ප්‍රියමනාපදී ඇහැට කන්ට නාසයට දිවට කයට මනට හයටම අරමුණු. සුතාචාරිය සාහකය දන්නවා මේ ප්‍රියමනාපදී විපරිණාමයට පත්වෙනවා කෙලවර වෙන්නේ දුකෙන්. යදි නිච්ඡන් තන් දුක්ඛං ඒ අනුව දුක්ඛ අනුපස්සී විහෙරය විහෙරන්තෝ පරිජානම් පර රූප වේදනා සංඥා සංකාර විඥාන පහේම යම ඒ අනුව දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජාති ආනපාන දුක්ඛ අනුපස්සනා කළාම සුඛ සංඥාවෙන් මිදී නිදහස් වෙනවා සුඛ සංඥාවක් මේකේ නැහැ කියන එක දන්නවා ආමිස සුවයක් තිබුණට මේකේ නිර්ආමිස සුවයක් නැහැ කියන එක දන්නවා ඒ අනුව දුක්ඛ අනුපස්සී විහෙරති ඊට පස්සේ චතුත්ථානුධම්ම සූත්‍රයේ තියෙන අවසානයක යම් රූපේ අනත්ත අනුපස්සී විහෙරය වේදනා සංඥා සංකාර විඥාන පහේම පංචස්කන්ධයේම අනත්ත අනුපස්සී විහෙරෙහි අත්ත සංඥා පජහති අත්ත සංඥා කියන්නේ මමත්වයෙන් ගැනීම මමත්වයෙන් ගැනීම සුදුසු නොවන බව වැරදි බව දැන් අර චචක්ක සූත්‍රයේ කියවනේ අත්තාතියෝ වදේය රූපං අනත්තා ඒකමයි මේකත් මේ කිව්වේ මේ ත්‍රිපිටකේ ඔය අනුස්සති හැම තැනම කියලා තියෙන හැම සූත්‍රයකම අනුස්සති කියලා තියෙන ඉතින් ඒක නිසා දැන් මෙතන තියෙන්නේ මේ අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරන්න ඕන පංචස්කන්ධය පිළිබඳව රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පිළිබඳවම පුතග්ජන පුද්ගලයා නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නවා ආර්ය ශ්‍රාවකයා අනිච්ච දුක්ඛ අනත්ත හැටියට මෙනෙහි කරනවා ඒ අනුව ඒ පුද්ගලයා බැඳෙන්නේ නැහැ ඒකට නිබ්බිදා බහුලෝ විහෙරේ ඔන්න මේ අනුධම්ම සූත්‍ර හතරේ තේරුම ඒ කියන්නේ මේ මරණානුස්සති බුද්ධානුස්සති වෙන වචනවලි පංචස්කන්ධය පිළිබඳව මරණානුස්සති බුද්ධානුස්සති වැඩිම තමා මේ අනුධම්ම සූත්‍ර හතරේ තියෙන හරය සාරාංශය. එහෙම වුණොත් බැඳෙන්නේ නැහැ. එහෙම නුනොත් ඒ මේ පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධය අසුතත් පුතග්ජන පුද්ගලයෝ ප්‍රියනම් නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නවා. මේක විරුද්ධ පැත්ත. වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයම නිච්චසේ ගන්නවා තමන්ගේ කැමැත්ත අනුව පවත්වන්න පුළුවන් කියලා. ආර්ය ශ්‍රාවකය දන්නවා මේ විපරිණාමයේ තේරුම් ගත්තට පස්සේ තමන්ට මොනතරම් කැමැත්තක් තිබුණත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නිච්චසේ පවත්වන්න බෑ අනිච්චක්. සුඛසේ පවතින්නේ නැහැ කෙලවර වෙන්නේ දුකෙන්. මමත්වේ මට ඕන විදිහට අරගෙන පවත්වන්න බෑ විපරිණාම ධම්ම. එහෙම මේක තේරුම් ගත්තාම අනිච්ච දුක්ඛ අනත්ත විපරිණාමය ඒ පුද්ගලයා ඒකට බැඳින්නේ නැහැ. ඒකයි මේකේ මේ ධම්මානුධම්ම පටිපදාවේ නිබ්බිදාය බහුලෝ විහෙරේන්ට කිව්වේ. දැන් මේ සූත්‍ර හතරෙම තියෙන්නේ වෙන මොකක්වත් නෙමේ මේ අනුස්සති වල විපස්සනා කර්මස්ථාන දෙක මරණානුස්සති බුද්ධානුස්සති. පංචස්කන්ධය පිළිබඳව ඔබ සියලුම දෙනා ප්‍රියසේ ගන්නේ පංචස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ අසුදත් පුතග්ඥාන පුද්ගලයෝ ඒ ධර්මය නොදන්නා අය ඒ අනුධම්ම පටිපදාවෙහි හැසිරෙන්න නොදන්නා අය දැන් ඔබ මේ සතියක් ඇතුළත අනුස්සති තේරුම් ගත්තා දැන් ඔබ යමක් මේ පැවැත්ම තුළ නිච්චසේ ගන්න සුදුසු නැති බව දන්නවා අනිච්චා සුකසේ පවතින් පවත්ව ගන්න බෑ කෙලවර වෙන්නේ දුකෙන් බව දන්නවා. ඒ අනුව මමත්වයෙන් ගන්න බෑ විපරිණාමයට පත්වෙන දේ කියලා දන්නවා. ඒ නිසා මේ අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් අරගෙන ඒකට බැඳෙන්නේ නැහැ නිබ්බිදා බහුලෝ විහෙරෙය විහෙරන්තෝ පරිජානම් පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි දුප්පැත්මේ මිදී නිදහස් වෙන්න මේ අනුස්සති හතර භාවිතා කරනවා. ඒක තමයි මේ අනුධම්ම සූත්‍ර හතරේ කෙළවරේ තියෙන්නේ. ඊට පස්සේ අනුධම්ම සූත්‍ර හතර තේරුම් ගත්තට පස්සේ අපි මේක ටිකක් විග්‍රහයක් කරන්නේ දැන් අද මේ දැන් ඔබට හොඳට තේරුම් අරගෙන තියෙනවා. ඊළඟට අපි
මේ සූත්‍ර හතර දැන් හොඳට තේරුම් ගත්තා. මේ තියෙන අනුස්සති මේ සතිය තුළම ඔබට කිව්වේ සියලු සූත්‍රවල හැම සූත්‍රයකම බුදුහාමුදුරුවෝ දේශනා කරපු තියෙන්නේ මොන වචනකින් කිව්වත් මේ අනුස්සති හතර වැඩිම. ආගමක ඔය අනුස්සති හතර පොඩ්ඩක්වත් නැහැ, ශේෂයක්වත් නැහැ. වඳිනවා, පුදනවා, යදිනවා, ප්‍රාර්ථනා කරනවා, පින්කම් කරනවා, ඉල්ලනවා, ප්‍රාර්ථනා කරනවා. ඒ ආගම්වල දහමේ තියෙන්නේ මේ අනුස්සති වඩලා උපදින අනුසය එතන එතනදිම විපස්සනාමින් වෙන් කළා නිබ්බිදා වෙනවා. ඒක තමයි තියෙන්නේ. දැන් මේක තේරුම් ගත්තට පස්සේ මේ අනුස්සති වැඩිමයි මේ අනුධම්ම සූත්‍රයේ දැන් ඊගාවට ඔබට මේ අනුධම්ම සූත්‍ර හතරට පෙර තියෙනවා 104 වෙනි පිටේ ඔබ කවුරුත් අහලා තියෙන අනත්ත ලක්කන සූත්‍රය. මේක මාගදී භාෂාවේ තියෙන්නේ බුද්ධ දේශනාවේ අනත්ත ලක්කන සූත්‍රය. ත්‍රිපිටකයේම පරිවර්තනය කළා තියෙන්නේ සිංහලට අනාත්ම ලක්ෂණ සූත්‍රය. නමම වැරදියට ධර්මයේ විකෘති විනාශ කරන විදිහට පරිවර්තනය කළා. අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මේක පරිවර්තනය කළා තිනවා අනාත්ම ලක්ෂණ සූත්‍රය කියලා. මේකේ ඔය කියන අනාත්ම කතාවකුත් නැහැ, ලක්ෂණ කතාවකුත් නැහැ. මේක තියෙන්නේ අනත්ත කියන අර අත්ත අනත්ත විග්‍රහ කරලා. ඉතින් ඔබ හොඳට කල්පනා කරගන්න ඕන මේ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළේ කවුද, කාටද, කොහේදීද, මොකටද? අනත්ත ලක්ෂණ සූත්‍රය කියන්නේ මොකද්ද? මේක දේශනා කිරීමෙන් පංචවග්ගීය භික්ඛූන්ට මොකද වුනේ? මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒක නිසා මේකේ පොඩි ඉතිහාසයක් තියෙනවා. මේ ඉතිහාසය අපි විනාඩි 10කින් විතර කල්පනා කරලා බලන්න ඕන. දැන් බෝසත්තුමා, සිද්ධාර්ථ බෝසත්තුමා අර කිරිපිඩු සුභාතා දේවියගෙන් කිරිපිඩු වළඳලා පාත්‍රයේ උඩගම් පාකල්ලා ඒ නුගරුක මුලදී කිරිබත් සුජාතා දේවියගෙන් පිළිගත්තේ ඒ කාශ්‍යප බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ නුගරුක. ඒ රමණීය භූමියෙම තියෙන. අදත් ඒ නුගරුක තියෙනවා ඔය හිරිවඩුන්න භූමියේ. ඔබට යනවා නම් බලාගන්න පුළුවන්. ඒ නුගරුක ගාවදී පාත්‍රයේ කිරිබත් වළඳලා පාත්‍රයේ පාකල්ලා නුගරුක ගාමින් ඊට පස්සේ ආවා ඇසතු ගාවට, ගහ ගාවට, ඇහැටු ගහ. දැන් ඒ කාලේ මේ අපි ඔබ සියලු දෙනාම බෝගහ කියන එක දැන් කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ බෝගහ නුග ගහ. අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ ඇහැටු ගහ. ඔය ගස් ගණනාවක් තියෙනවා. ඒ ඔක්කොම තියෙන්නේ මේ හෙළබිමේ ඔය හිරිවඩුන්න භූමියේ තියෙනවා. බොහෝ ගස් ඉන්දියාවේ ඔය ගස් දැන් ඔය අනාගත වංශ දේශනාවේ, බුද්ධ වංශ දේශනාවේ තියෙනවා. දීපංගර බුදුහාමුදුරුවන්ගේ ඉඳන් ගෞතම බුදුහාමුදුරුවන්ට අර 28 දෙනෙක් බුදුවරු බුද්ධත්වයට පත් වුණා. ගස් 28ක් සඳහන් කළා. ඔය ගස් 28න් මේ ලංකාවේ මේ හෙළබිමේ ඔය වඩුනාසයෙන් තියෙනවා ගස් 28ම. ඉන්දියාවේ කිසිසේත්ම ඔයින් ගස් 10ක් 12ක් නැහැ. ලංකාවෙන් ගෙනිච්ච ගස් තමයි තියෙනවා නම් තියෙන්නේ. ඒක නිසා බුදුවරු ඉන්දියාවේ ඉපදුනේ නැති බව ඔප්පු කරන්න ඒකත් ඒ ප්‍රමාණවත් ඇති. ඉතින් කොහොම හරි බෝසත්තුමා මේ අසදුගාගාවට ඇවිල්ලා අර ඊට පස්සේ බැලුවා බිම ඉඳගන්න තැනක්. මෙතකොට තමහර බමුණෙක් අර කුසතන අටමිටක් පූජා කළේ. කුසතන අටමිට බිම දාලා අර කිරිපිඩු දානි වැළඳුවේ උදේනේ මේක අරගෙන කුසතන අටෙන් පොඩි ඇතිරියක් හදාගෙන ගහ මුල බිම ඉඳගත්තා. මේක ආරංචි වුණා මේ පළාතේ හිටියේ, මේ ප්‍රදේශයේ හිටියේ නාග ගෝත්‍රික මුචලින්ද රජුරුවෝ.
මුචලින්ද රජ්ජුරුවන්ට ආරංචි වුණා මෙහෙම ශ්‍රමණයෙක් සමනතුණෙක් ඇවිල්ලා මේ බෝධීන් වහන්සේ ගාව බෝගහ ගාව ඇසුතු ගහ ගාව බිම තන ඇතිරියක් කුසු තන ඇතිරියක් දාලා ඉඳගෙන ඉන්නේ. ඉතින් කල්පනා කරා මේ මෙහෙම හොඳ නැහැ. ඒ නිසා ඒ කාලේ ක්‍රමයක් තිබ්බා මේ ගල් වලින් වජිරාසනයක් හදලා දුන්නා. වජිරාසනයක් හදලා දුන්නා. ඒක පැය 3ක් ඇතුළත ක්‍රමයක් තිබුණා හදලා දුන්නා. හදලා බාර දුන්නා. ඒගොමන බුදුහාමුදුරුව මේ වජ්‍රාසනයේ මත අර කුසතනාට මිට ඇතුළුලා මෙතන තමා හවස වෙනකොට ඉඳගත්තා. හවස හතර පහ වෙනකොට ඉඳගත්තා. එතකොට තමාර උපමාවක් උදාන අරණයක් ආවේ සංඝාරව මානවකයන් දේශනා කරපු සංඝාරව සූත්‍රය තියෙනවා. මෙහෙම උදාහරණයක් උපමාවක් තමන්ට ලැබුණා මේ අනුස්සති පිළිබඳව. ඒ අනුව මධ්‍යම රාත්‍රිය වෙනකොට මේ අනුස්සති යථා පරිදි පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගත්තා. ඒ අනුව මධ්‍යම රාත්‍රියේ නම් හිමිදිරි යාමයේ වෙනකොට පාන්දර පහ වෙනකොට සෝතාපන්න මාර්ගයේ සකදාගාමී මාර්ගයේ අනාගාමී මාර්ගයේ අරහත් මාර්ගයේ සහ ඵලයන් අතර පූර්ණ කරගෙන නික්ලේශී තත්වයටපත් වෙලා බව උදුරා දමල බුද්ධත්වයටපත් වුණා. එක ඒ යාමයකදී ධර්මය අවබෝධ කරගත්තා. පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරගත්තා. අනුස්සති තේරුම් ගත්තා. මේ අනුස්සති වඩලා තමයි මේ පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගත්තේ. තමන් ගැඹුරු ධර්මයක් අවබෝධ කරගත්තා. මේක බොහොම ගැඹීරයි. තව කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට මේක අනවබෝධයි. තේරුම් කරලා දෙන්න අමාරුයි. ඒගමන බුදුහාමුදුරුව කල්පනා කරා මේ තමන් අවබෝධ කරගත්ත පටිච්චසමුප්පාද ධර්මය මේ විදිහට එකපාරට කාටවත් කියන්න බෑ. ඒ නිසා තමන් අවබෝධ කරගත්ත මේ අනුස්සති වඩලා අවබෝධ කරගත්ත පටිච්චසමුප්පාද ධර්මය තව කෙනෙකුට දේශනා කළා කියලා දීලා අවබෝධ කරවන්නට පුළුවන් ආකාරයට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සකස් කරගන්නට යම් කාලයක් ගියා. ඒ කාලය තමයි සද්ධර්මය හේතුඵල ධහමට බහාගලපා කටයුතු කිරීමට දැනීම සයන්න අල්දයන්න සත් සයන්න තියන්න සති සත් සති සුමාන හතක් නෑ. ඒ කාලේ සුමාන තිබුණේ නෑ. ඒ කාලේ ලෝකෙ කොහේවත් වීක් එකක් සුමානයක් දවස් හතක සතියක් තිබුණේ නෑ. ඒ කාලේ රටේ පාවිච්චි කළේ චන්ද්‍ර මාස චන්ද්‍ර වර්ෂ. අර චන්ද්‍රයාගේ ගමන අනුව අමාවකේ ඉඳන් දවස් 15 පසළොස්වක දක්වා පසළොස්වකේ ඉඳන් අමාවක දක්වා අව සහ පුර චන්ද්‍රයාගේ ගමන අනුව දින කාලේ පාවිච්චි කළේ. ඒ මිසක් මේ සුමාන සති අද වගේ මාස එහෙම එකක් එදා පාවිච්චි කළේ නැහැ. නමුත් මේ 1915 විතර මේ ධර්මය තේරුම් ගත්තේ නැති ඔය කවුරු හරි හාමුදුරු නමක් පෘථග්ජන මේක පටමං බෝධිපල්ලංකං ද්විතියං අනිමිසං මෙහෙම මේ දවස් 7-8ක් ගැන කතා කරනවා. ඒවා බුද්ධ දේශනාවේ නැහැ මොකක්වත්. මේ කවුරු හරි නොදන්නා අඥාන පුද්ගලයෙක් ඒ කාලේ ගැන තේරුම් ගන්න බැරි පුද්ගලයෙක් මේ වගේ ගාථාවක් හදලා දැන් ඉස්කෝලේ උගන්වනවා, දහම් පාසලේ උගන්වනවා. බුදුහාමුදුරුව දවස් 49ක් දවස් 7-8ක් මේ බෝධීන් වහන්සේ ගාව හිටියා කියලා. එහෙම එකක් නැහැ. මහවග්ගපාළියේ තියෙනවා දවස් 24යි හිටියේ. ඒ දවස් 24 කලේ තමන් අවබෝධ කරගත්ත මේ සද්ධර්මය හේතුඵල ධහමට බහාගලපා බලා පටිච්චසමුප්පාද ධර්මයට ගැලපෙනසේ තව කෙනෙකුට දේශනා කරන්න සකස් කරගත්තා. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දැන් තමන් අවබෝධ කරගත්ත ධර්මය මේ විදිහට දේශනා කරන්න පුළුවන් විදිහට සකස් කරගත්තා. පටිච්චසමුප්පාද ධර්මයේ හැටියට සකස් කරගෙන බැලුවා කාටද මේ ධර්මය දේශනා කරන්න පුළුවන්, කාට දේශනා කළොත් මේක තේරුම් ගන්න පුළුවන්, මේක සාමාන්‍ය පුද්ගලයෙකුට දේශනා කළාට තේරුම් ගන්න බෑ කියලා දැනගත්තා. තමන් අර ධානලාභී තමන්ගේ ගුරුවරු ගැන හිතුවා. උද්දකරාම පුත්‍රහලාර කලහම එය තමන්ගේ මුල් ගුරුවරු ධානලාභීන් අභිඥාලාභීන් එය ගැන බැලුවා. අර පුබ්බේ නිවාසානුස්සති ඥානය තියෙන නිසා බැලුවා මේ අය මිය පරලෝකෙ ගිහින්.
එයයි නැහැ. ඒගමන ඊගාවට බැලුවා. ඊගාවට තමන් හිටියා මේ පංචවග්ගයේ භික්කූන් කොණ්ඩඤ්ඤවප්පවග්ගයේ මහානාමස්සජිගේන ධ්‍යානලාභී අභිඥාලාභී ඉසිවරු ඒගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නවා දැන් මේ බෝධීන් වහන්සේට උතුරු දෙසින් ඉසිපතනාරාමේ ඉසින් බැස්සගල. තීරණය කළා ඉසින් බැස්සගලට ගිහිල්ලා ඉසිපතනාරාමයට ගිහිල්ලා පංචවග්ගයේ භික්කූන් හම්බ වෙලා මේ ධර්මයේ දේශනා කරනවා කියලා. කියලා දැන් බුද්ධත්වයට පත් වෙලා 24 වෙනි දවසේ මේ රමණීය භූමියෙන් එළියට ගියා. ඒ රමණීය භූමියෙන් එළියට ගිය නිසා බුදුහාමුදුරුවෝ මුනි කෙනෙක් නෙමේ මහ මුනි. දැන් ඔය අනික් මුනිවරුන්ට කිව්වේ ජෛන මුනිවරු, ඔය සත්ශාස්ත්‍රවරුන් ඒගොල්ලොත් මුනිවරු. ඒගොල්ලො මුනිවරු මේ බුදුහාමුදුරුවන්ට සම්මතයෙන් එදා කිව්වේ මහමුනි. අර බුද්ධත්වයට පත්වීම නිසා මේ මහමුනි අර මහමුනිින්දයන් වහන්සේ බුදුහාමුදුරුවෝ රමණීය භූමියෙන් එළියට අඩියක් තිබ්බ තැන ඊට පස්සේ ඒ ප්‍රදේශයේ හිටිය පාලකයෝ මහමුනි ආකෝරලේ කියලා නම් කළා. මේ ලංකා සිටියමේ සුද්දංගේ කාලෙටත් හුඟක් ඉස්සෙල්ලා මේ මහමුනි ආකෝරලේ මාමිනි ආකෝරලේ කියලා අදත් තියෙනවා. හිරිවඩුන්නේ ඒ රමණීය භූමියෙන් එළියට පළුගස්වැවි ඉඳන් ඉහළ හල්මිල්ලෑවේ නිකවැවට යනකම් පාරකුත් තිබුණා. ඒ පාරේ දැන් බුදුහාමුදුරුවෝ උතුර බලා ඉසිම්බැස්ස කළ බව පංචවග්ගයේ මික්කුන් හොයාගෙන දැන් ගමන යන්න පටන් ගත්තා. මොකටද මේ ධර්මය තමන් අවබෝධ කරගත්ත ධර්මය එයට දේශනා කරන්න. මෙහෙම යන තැන පාරක් තිබුණා. ඒ කාලේ සැවැත්නුවර ඉඳන් රජගහනුවරට මිනිස්සු ගැල්වල බඩු බඩවගෙන වෙල්ලාමට යනවා. මේ රටේ තිබුණ ප්‍රධාන රාජ්‍ය දෙකක් තමයි කොසල් රටයි මගධ රටයි. කොසල් රටේ අගනුවර තමයි සැවැත්නුවර සාවත්තිපුර. මගධ රටේ අගනුවර තමයි රජගල අදනම් ඔය අම්පාරේ රජගහනුවර රජගල. ඉතින් එතන ඉඳන් මේ මූදෙන් බඩු ගෙනල්ලා කෝකිලායි කලුපුවෙන් ගොඩ බාලා එතනින් ඉඳන් මේ ලොකු ගඟක් තිබුණා. ඔය ගංගායන දිගේ තමයි මේ ප්‍රධාන පාර තිබුණේ. ඔය ප්‍රධාන පාරේ ගැල්කාරයෝ කරත්ත 4-500 අරගෙන බඩු එහාට මෙහාට ගෙනියනවා. මේ පාරේ තමයි බුදුහාමුදුරුවොත් අදත් ඒ පාර සාමාන්‍යයෙන් තියෙනවා. ඒ පාර තියෙන්නේ මේ ලොකු ගඟක් තිබුණා. මාතලේ කඳු වැටියෙන් ආරම්භ වෙලා සුදු ගඟයි අමං ගඟයි දෙකම එකතු වෙලා ගිහිල්ලා ගඟක් කෝකිලායි කලපුවෙන් වැටුණා. අද ඒක කොටසක් කුරුළු වැව හැටියට තියෙනවා, කොටසක් යාන් වැව හැටියට තියෙනවා. ඔය ලොකු ගඟ මහවැලි ගඟට වඩා ලොකු විශාල ගඟක් ඒ කාලේ බුදුහාමුදුරු හිටියා. ඔය ගඟ 14 පොළකින් පරාක්‍රමබාහු රජුරුව දේශපාලන හේතුවන් නිසා අනුරාධපුරයට යන වතුර නවත්තන්න ඔය වැව් ගණනාවක් හදලා වතුර පාර අනුරාධපුරයට යන එක නැවැත්තුවා. ඉතින් ඒක නිසා ඒ ලොකු ගඟ අද නෑ. හැබැයි ගඟ තියෙනවා අද යන් ඔය හැටියට හුල් ඔය හැටියට තියෙනවා. ඒ දිගේ තමා මේ පාර තිබුණේ. මේ පාර දිගේමයි බුදුහාමුදුරුවෝ පයින්මයි වැඩම කළේ උතුරට ඉසිම් බැස්ස ගලට. මේ යනකොට දවසේ රෑ වුණා. රාත්‍රියට දැන් ඔය ඉහළ මැල්ලාවට පොඩ්ඩක් මෙහායින් තියෙනවා. අදත් ඉරුවඩුන්නේ ඉඳන් කිලෝමීටර් 20ක් විතර යනකොට අදත් තියෙනවා ගල් ගුහා තුනක්. එතෙන්ට අදත් ලංකා සිටියමේ තියෙන්නේ බුදුන් උන්නේ ගම. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා අර රමණීය භූමියෙන් සිරිවැඩ උන්න තැනින් එහාට ගිහිල්ලා එළියට ගිහිල්ලා පළවෙනි රාත්‍රිය ගම ගත කළ නිසා එතෙන්ට නමක් දැම්මා බුදුන් උන්නේ ගම කියලා. මේ මෙතන මේ ගල්ගුහාවේ බුදුහාමුදුරුවෝ රාත්‍රිය නමාතැන් ගත්තා. මේකේ පාරි ගමන් කරන කරත්තකාරයෝ ටිකකුත් මේ කිට්ටුව තියෙන එහා පැත්තේ තියෙන පිටණියක හරක් වල ඉහෙලා කෑම ගවාගෙන තමන්ටත් කෑම බීම හදාගෙන යන සිරිතක් තිබුණා. ඒ එතන ඒ කරත්ත නවත්තලා හිටිය අර තපස් සුබාලුක කියන දෙබෑයෝ වෙළඳ ඒගොල්ලන්ට ආරංචි වුණා
අර අහල අසල තියෙන ගල්ගුහාාවේ මෙම පැහැපත් ශ්‍රමණ කෙනෙක් රාත්‍රිය වැඩ හිටියගේ. උදේ තාම් මොකොත් හදලන නමු තිබුණ තමංගාව තිබුණු විලනමී පැණි ටිකක් අරගෙන මේ තපස්සු බල්ලික වෙලන් දෙපෑයෝ ගියා බුදු හාමුදුරුව හම්බුවෙන්. ගිහිල්ල ආගියතොරතුරු කතා කරලා මේ විලඳමී පැණි පූජා කරලා මේ බෙලන් දෙබෑයෝ කිව්වා, ඔබහන්ස බොහොම පැහැපත්, අපිට ඔබහන්සක වෙනලත් තේරෙනවා, ඒ නිසා අපි කැමති ඔබහන්සකින් යමක් අපිට පූජා කරගන්න ලැබුණොත් අපි කැමතියි කියලා. ඒගමන බුදු හාමුදුරුව දැන් අර කිරිබිඩු දානය වලඳපු දවස ඉඳලා දැන් වෙනකොට දවස් විසි ගානක් වෙනවා, 25ක් මේ හිසකෙස් සිරි හඬු සිරි කිව්වේ බුදු හාමුදුරන්ට, හඬු කිව්වේ මාගදී භාෂාවෙන් කෙස්වලට. මේ කෙස් දෑඟුල් තරම වැබිලා තිබුණා. ඒ නිසා කල්පනා කරහම දෙන්න තියෙන එකම දේ තමා දැන් මේ දෑඟුල් තරම් හිසකෙස් වැබිලා තිබුණා. ඒ නිසා හිසකෙස් ටිකක් මේ හිස බාලා විසකෙස් ටිකක් කේසු ධාතුන් වහන්සේලා මේ වෙළන් දෙබෑන්ට පූජ කළා. මේ වෙළන් දෙබෑයොත් දැන් යනවා කෝකිලයි කලපුව ගාවට පිටරටින් බඩු ගේන්න යන්න. එතන යනකොට දැන් පිටරට අරන් යන්න බෑ. මේ තිරියායේ මේ තියෙන සිරිහඬු තැන්පත් කළා පොඩි කන්දක්. අදත් ඒක ගිරිහඬු සෑය කියනවා, නමුත් ඒක සිරිහඬු තැන්පත් කළා. අඩි දෙක හමාරක විතර පොඩි ශෛලමය චෛත්‍යයක් ගලින් හදලා ඒ බුදුහාමුදුරුවන්ගේ කේසලාතුන් වහන්සේලා තැන්පත් කරලා කන්ද මුදුනේ පොඩි චෛත්‍යයක් හදලා කාටත් වැඳ බුදාගන්ඩ සකස් කළා. ඒ පොඩි චෛත්‍ය ඊට පස්සේ වසඹ රජුරුවන්ගේ කාලෙත්, ඊට පස්සේ තව නිසංගමල් රජුරුවොත් නැවට දෙවෙනි තුන්වෙනි වරටත් ප්‍රතිසංස්කරණය කළා අද තියෙන සත්වයට පත් කරලා තියෙනවා. මේ ඒගොල්ලෝ ඊට පස්සේ ගියා. ඊට පස්සේ බුදු හාමුදුරුව මේ ගඟ දිගේම පහලට ගියා. මේ ගඟ උඟල් ලොකු ගඟක්, ඒගොල්ලට යන්න බෑ, වතුර පාර උඟල් සරයි, සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය තැනකින් කොහෙන්වත් එකට වෙන්න බෑ. යනකොට ඒ කවුරුත් එගොඩ වෙන තොටුපළක් තිබුණා, වාහල් කඩ අදත් තියෙනවා යංවයේ බාහල්කඩ. බාහල්කඩින් තමා එගොඩ වෙන්න පුළුවන්කම තියෙන. ගඟින් එගොඩ වෙන්න ඕනේ ඉසිම් බැස්සගලට ඉසිපත්නාරාමයට යන්න. මෙන්න මේ වාහල්කඩදී ගඟින් එගොඩ වෙන්න එනදී තමා අර උපක ආජීවකයා කියන පුද්ගලයා හම්බ වෙලා කතා කරේ. ආගියතොරතුරු කතා කරලා උපක ආජීවකත් එක්කත් කතා කළා. කතා කරලා බුදුහාමුදුරුගයා ඔය උපක ආජීවක පිළිබඳව කතාවත් ත්‍රිපිටකේ තියෙනවා. ඊට පස්සේ මේ උපකාජීවකත් එකත් කතා කරලා ගඟෙන් එගොඩට ඔරු තිබුණා යන්න, ඔරු ගඟෙන් එගොඩට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ පයින්ම දැන් ඉසිම්බැස්සගල කරා යනවා. යනකොට ඉසිම්බැස්සගල තියෙන ලොකු මේ ගලක් හොඳ උස, ඕනම කෙනෙකුට ඉසිම්බැස්සගල ගල මුදුනට ගියාම ඈත යාර 500,000 විතර තුර ඈත කවුරු හරි එනවා නම් ඒ පාරේ පේනවා, අදත් පේනවා ඒක. ඉතින් එහෙම මේ පංචවග්ගීය භික්ඛූන් කොණ්ඩඤ්ඤවප්ප වද්දී මහානාමස්තුජි පංචවග්ගීය භික්ඛූන් හිටියේ ගලමුදුනේ ඈතම දැක්කා මේ බුදුහාමුදුරුව වඩිනවා. එදත් තිබුණා වැවක්, ඒ වැව මැම්මේ දිගේ පාරක් තිබුණා. ඒ කාලේ තිබුණා මේ ඔය හරක්ගේ කරත්ත මැඳපු, අස්ස කරත්ත මැඳපු යන එන පාර, ඒ පාර තමා ආවි. එතකොට ඈතදිම මේ පංචවග්ගයේ භික්කූන් දැක්කහම මේ බුදුහාමුදුරුව වඩිනවා ගල ඉසිම් බැස්සගල පැත්තට. ඒගොල්ලො 5 දෙනා කතා වුණා. ඒගොල්ලො ගාව ඉඳලා ගියේ ඉස්සෙල්ලා අර උළුවෙලා බෝධීන් වහන්සේ ගාවට ගියත් ඒගොල්ලො ගාව ඉඳලා බුදුවෙන්නයි ගියේ. දැන් බුදුවෙන්න බෑ, බැරුව ආය ආපහු අපිව හොයාගෙන ආපහු එනවා කියලා ඒගොල්ලෝ කතා වෙලා. ඒගොල්ලෝ කිව්වා මේ රජ ඒගොල්ලෝ අර ශාක්‍ය කුලයෙන් රජගෙදරින් ආව නිසා බොහෝ ඇප උපස්ථාන කළා බෝසත්තුමාට ඉස්සෙල්ලා. දැන් අපි ඇප උපස්ථාන කරන්න ඕනේ නැහැ, නමුත් අපි
ආසනයක් විතරක් පනවමු කියලා කතා වුණා. කතා වුණාට බුදුහාමුදුරුව ඈත එනවා. එනකොට ලං වෙනකොට ඒගොල්ලන්ට ගල උඩ ඉන්න වැඩුණා. ගල උඩින් බැස්සා. බැහැලා ගලේ පහළම කිරවලට බැහැලා පොඩ්ඩක් අර එන බුදුහාමුදුරුවන්ව පිළිගන්න සම්මුඛ වෙන්න කතා වෙලා මේ පිළිගත්තා. ඒ පිළිගත්ත තැන ඊට පස්සේ පසුකාලීනව ඒ ප්‍රදේශයේ හිටිය යසකුල පුත්‍රයාගේ පියා තමා වරාණසීත් නුවර වවුනියාවේ රජ ප්‍රාදේශීය රජ පාලකයා. එයා ඒක සිහිපත් කරන්න මේ පංචවග්ගීය භික්ඛූන් සහ බුදුහාමුදුරුව සම්මුඛ වූ තැන සිහිපත් කරන්න සම්මුඛ චෛත්‍යයක් හැදුවා. මේ පස්සේ කාලික අනුරාධපුර යුගයේ විනාශ වුණාට පස්සේ ඒ සම්මුඛ චෛත්‍ය විනාශ වුණා. මම 2009 යුද්ධේ ඉවර වුණාම 2030 අවුරුදු දෙමළ කෝලාහලේ ඉවර වුණා 2009. ඊට මාස ගණනකට පස්සේ අපි මේ ස්ථාන හතර හොයාගත්තාම මම ගියා ඉසිම්බැස්සගලට. ඒ කාලෙත් බැරියට තිබුණා. නමුත් අපි ගියා. ගියාම මම එදා හිටියේ අද ඉන්න කඩවත්ග මහාමුදුරුව නෙමේ, සීල්රත්න හාමුදුරුව. සීල්රත්න හාමුදුරුවන්ට කිව්වා ඉසිම්බැස්සගල අර යාපනයේ නුවර A9 පාරෙන් ටිකක් ඇතුළට ගියාම තැනක පොඩි නිකන් කඳු ගැටියක් වගේ තිබුණා. රූස්ස ගස් වැහිච්ච කඳු ගැටියක්. ඒ රූස්ස ගස් වැහිච්ච කඳු ගැටේ පෙන්නලා මම සීල්රත්න හාමුදුරුවන්ට කිව්වා. පස්සේ කඩවත්ග හාමුදුරුවන්ටත් කිව්වා මෙතන, මෙන්න මෙතන තමා මේ බුදුහාමුදුරුව පංචවග්ගීය භික්ඛූන් හමු වුණ සම්මුඛ චෛත්‍ය. ඒ සිහිපත් කරන්න ගොඩනැගූ සම්මුඛ චෛත්‍ය මෙතන තියෙන අපාදම කියන එක කිව්වා. සීල්රත්න හාමුදුරුවන්ට ඒක මොකක් කරන්න බැරුණා. පස්සේ කඩවත්ග හාමුදුරුවෝ එක එතන පුරාවිද්‍යාවෙන් අවසර අරගෙන එතන ගස් උදුරලා කැණීම් කළා. කැණීම් කළාම පස්සේ කාලෙක හැදුව ගඩොල් චෛත්‍යයත්, ඒ මුල්ම කාලේ අසකුල පුත්‍රයාගේ පියා හැදුව සෛලමේ චෛත්‍යයත් සිරිපතුලත් හම්බුණා. ඔක්කොම හම්බුණා ඒ සම්මුඛ චෛත්‍යය. එතන තමා මේ බුදුහාමුදුරුවන්ට පංචවග්ගීය භික්ඛූන් ත්‍රිපිටකයේ තියෙන හැටියට සම්මුඛ වුණ තැන. යසකුල පුත්‍රයාගේ පියා තමා ඒ පැත්තේ පාලකයා. එයා තමා මේක ඒ මුල් චෛත්‍යය ගොඩනැගුවේ. ඉතින් ඒක තමයි සම්මුඛ චෛත්‍යය. දැන් මේ සම්මුඛ චෛත්‍ය ගාවට බුදුහාමුදුරුවෝ ගියාම එතෙන්දී බුදුහාමුදුරුවන්ව පිළිගත්තා, සම්මුඛ වුණා. ඊට පස්සේ ආගිය තොරතුරු කතා කළා. ලොකු ගල් ගුහාවකුත් පොඩි ගල් ගුහාවකුත් තිබුණා මේ ඉසිම්බැස්සගල. අද වගේ ඔය ගොඩනැගිලි පන්සල් බෙහෙර විහාර මොකවත් තිබුණේ නැහැ. එදා තිබුණේ ගල් ගුහා දෙකක්. පංචවග්ගීය භික්ඛූන් හිටියේ ඉෂිවරු මේ ගල් ගුහා දෙකේ. අඩටත් ඒකේ පොඩිගල් ගුහාව තියෙනවා අරහන්ත ගුහාව කියලා. ලොකුගල් ගුහාම වැහිලා. ඉතින් එක්කන් ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට ආගිය තොරතුරු කතා කරලා ඊට පස්සේ ඒ ගල් ගුහාව ඇතුළට එක්කන් ගිහිල්ලා ආගිය කතා කරලා දැන් මේ මාස කීපකට පස්සෙනේ ආවේ හම්බුනේ. දැන් බුදුහාමුදුරුවෝ කිව්වා මම ධර්මයක් හොයාගත්තා, මම බුදු වුණා, මං ආවේ උඹලටත් මේ ධර්මය කියා දෙන්න, උඹලටත් මේ බුදු වෙන බුද්ධත්වයට පත් වෙන බව උදුරා දමන මග කියා දෙන්න කියලා. පංචවග්ගීය භික්ඛූන් ඉස්සිවරු අභිඥාලාභීන් ධ්‍යානලාභීන්. හැබැයි මේ ධ්‍යානලාභී අභිඥාලාභී ඉස්සිවරුන්ට ඉස්සිවරුන් පස් දෙනාම කිව්වා කොණ්ඩඤ්ඤෝ අප්පබද්ධිය මහානාම, අපිට පේන්නේ නෑ, අපිට තේරුම් ගන්න බෑ, අපිට විශ්වාස කරන්න බෑ ඔබ වහන්සේ එහෙම බුද්ධත්වයට පත් වුණයි කියලා. අපිට එහෙම වෙනසක් පේන්නේ නෑ, අපිට පිළිගන්න බෑ. පිළිගත්තේ නෑ පංචවග්ගීය භික්ඛූන් පිළිගත්තේ නෑ. දැන් බුදුහාමුදුරුවෝ ගියා. ගිහිල්ලා ටිකක් දබල් වුණා යනකොට ඉතින් ආගිය තොරතුරු කතා කරලා බුදුහාමුදුරුවෝ මේක කිව්වට පිළිගත්තේ නෑ. බුදුහාමුදුරුවෝ ඉතින් නොයෙකුත් ආකාරයේ දන්නා තරමින් කතා කරලා කිව්වා මම බුද්ධත්වයට පත් වුණා, මම දහමක් හොයාගත්තා, මම මේ දහම කියා දෙන්නයි ඔබ කරා
පැමිණියේ කියලා. පිළිගත්තේ නැහැ. පිළිගන්න බෑ කිව්වා. හැබැයි අරගොල්ලෝ අභිඥාලාභී ධ්‍යානලාභී ඉස්සුවර. ඒගමන බුදුහාමුදුරුව කල්පනා කළා මේකට මොකද කරන්න කියලා සත්‍ය ක්‍රියාවක් කරනවා කියලා අදිෂ්ඨානය. මම උඹලත් එක්ක කාලයක් ජීවත් වුණා. ඒ කාලය තුළ කිසිම දවසක මම මුසාවක් බොරුවක් උඹලට කිව්වේ නැහැ. ඒක සත්‍යයි. ඒ සත්‍ය සත්‍ය ක්‍රියාවකින් ඒක සත්‍යයන් මේක පිළිගන්නවා නම් මම බුද්ධත්වයට පත් වුණා කියන එක බොරුවක් නෙමේ. මේක ඇත්ත කියලා දැන් අන්නේ ඒ සත්‍ය ක්‍රියා බලයෙන් බුදුහාමුදුරුවෝ කවදක්වත් බොරු කිව්වේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ වචනය පිළිගන්න සිද්ධ වුණා. හැබැයි තාම අනුමානයෙන් බුදුහාමුදුරුවෝ මේ සත්‍ය ක්‍රියාව කිව්ව නිසා පිළිගත්තා මිසක් බුදු වුණා කියලා පංචවග්ගීය භික්ඛූන් පිළිගත්තේ නැහැ. දැන් කොහොම වුණත් බණ අහන්න තීරණය කළා. මේ බුදුහාමුදුරුවන් මන් දහමක් හොයාගත්තා. මේ දහම මන් දේශනා කරන්නයි ආවි කියලා. බුදුහාමුදුරුවෝ එහෙම කිව්වහම පිළිගත්තා. පිළි අරගෙන දැන් ඊගාව දවසේ ඉඳන් දවස් 20ක් උදේ වරුවේ පිණ්ඩපාත යන්න එපාය. පළවෙනි දවස තුන් දෙනෙක්ව පිණ්ඩපාතේ හැරියා. උදේ අනිත් දෙන්නට ධර්මයේ දේශනා කළා. හවස් වරුවේ 5 දෙනාටම ධර්මයේ දේශනා කළා. ඊගාව දවසේ අර දෙන්නෙක්ව පිණ්ඩපාතේ හැරියා. 6 දෙනෙක් ඉන්නවනේ දැන්. 6 දෙනාටම දවල් දාන හොයාගෙන ඉන්න අර 3 දෙනාට දේශනා කළා. මේ විදිහට මේක මේ මහාවග්ගපාලි ත්‍රිපිටකයේ තියෙන දේ. නැතුව මේ බුදුහාමුදුරුවෝ එක පාට ගියා එක මොහොතකින් දේශනා කළා කියලා නැහැ කොහෙවත්. නමුත් ඔය ආගමේ දැන් වහම් පාසල්වල ඔක්කොම බොරු උගන්වන්නේ. ඊට පස්සේ මේ විදිහට දවස් 20ක් බුදුහාමුදුරුවෝ මේ තමන් හොයාගත්ත පටිච්ච සමුප්පාද ධර්මය මේ නිවන් මඟ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බෞද්ධා ධර්ම අනුස්සති අර පංචවග්ගයේ භික්ඛූන්ට කියා දුන්නා. දවස් 20ක් අර විදිහට දෙන්නෙක්ව පිණ්ඩපාත අරිනවා. 6 දෙනාටම දානි හොයාගෙන ඉන්න. ඊට පස්සේ දවසේ 3 දෙනෙක් වරිනවා. මේ විදිහට මාරුවේ මාරුවට හවස් වරුවේ 5 දෙනාටම දේශනා කළා. මේ විදිහට දවස් 20ක් මේ සියලු දේ පටිච්චසමුප්පාද ධර්මය ඔය පංචස්කන්ධය පිළිබඳව නාම රූප පිළිබඳව මේකින් එක ඔක්කොම දේශනා කළා. දේශනා කළා මේ අනුස්සති දේශනා කළා. මේ අනුස්සති දේශනා කළා අවසාන දවසේ 5 දෙනාවම කැඳවලා මෙන්න මේ කියන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය. සමුදය නිරෝධය. දේශනා කළේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මෙන්න මේ ටිකයි දේශනා කළේ. මේ දවස් 20 කියා දුන්නෙත් ඕක. සමුදය නිරෝධ කරන්න අනුසති වඩන්න ඕන. පංචස්කන්ධය පිළිබඳ තේරුම් ගන්න ඕන. පටිච්චසමුප්පාද විග්‍රහය තේරුම් ගන්න ඕන. රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව පංචස්කන්ධය තේරුම් ගන්න ඕන වෙන් කළා. මේ කරුණු කාරණා දවස් 20ක් දේශනා කළා. මේ 21 වෙනි දවසේ පංචවග්ගයේ මිකුණම කැඳවලා ඉස්සරහට මෙන්න මේ චතුරාර්ය සත්‍ය දුක්ඛාරිය සත්‍ය සමුදයාරි සත්‍ය නිරෝධාරි සත්‍ය නිරෝධගාමිනී පටිපද ආරි සත්‍ය එහෙම නැත්නම් සමුදය නිරෝධය යංකිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. දැන් ඒ පිළිබඳව කරුණු කාරණා ඔක්කොම දවස් 20ක් දේශනා කළා. එතකොට මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියන්නේ ඔය මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ තියෙන චතුරාර්ය සත්‍ය. මෙන්න මේක දේශනා කළාම යංකින්ච සමුදේ ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං කොණ්ඩඤ්ඤ බමුණ පමන අර මඤ්ඤා කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ වුණා. විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි වුණා. ධම්මස පෑදුණා. කාගෙද? ධ්‍යානලාභී අභිඥාලාභී ඉස්සවරුන්ගේ. ධම්මස පෑදිලා තිබුණා.
සද්ධා ඉන්ද්‍රිය මතු වෙලා තිබුණ නෑ. සද්දස්ස කුල පුත්තස්ස වෙලා තිබුණ. දැන් බුදුහාමුදුරුවෝ ඉන්නවා බුද්ධ ශක්තියට අනුගත වෙන්න කොහෙවත් යන්න ඕනේ නෑ. ඒ මොහොතේම මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන චතුරාර්ය සත්‍ය සමුදය නිරෝධේ යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං ශ්‍රමණය කරපු කොණ්ඩඤ්ඤ බමුණා බුදුහාමුදුරුවෝ හිටියා බුද්ධ ශක්තියට අනුගත වුණා සෝතාපන්න ඵලයට පත් වුණා. අනික් හතර දෙනා ඒත් නෑ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දෙවන තුන්වැනි වරටත් මේ සමුදය නිරෝධේ විග්‍රහ කළ චතුරාර්ය සත්‍ය විග්‍රහ කළාම දැන් පස් දෙනාම පංචවග්ගයේ භික්ඛුන් පස් දෙනාමම සෝතාපන්න ඵලයට පත් කරගත්තා. සෝතාපන්න ඵලයට පත් කරගත්තට පස්සේ ඊට පස්සේ දැන් පස් දෙනාම සෝතාපන්නයි. ඊට පස්සේ මෙන්න මේ අනුධම්ම සූත්‍ර හතරේ තියෙන මේ දුක්ඛානුපස්සී අනුස්සති හතර. දුක්ඛානුපස්සී අනිච්ඡානුපස්සී නිච්ච සංඥා පජහති දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති මෙන්න මේ තිලක්කණය මේ අනුස්සති හතරේ මරණ අනුස්සතිය විස්තර වශයෙන් විග්‍රහ වශයෙන් එකින් එක එකින් එක විග්‍රහ කළා. පළමු කොටම විග්‍රහ කළේ අනිච්ච අනුපස්සී විහෙරේ රූපං රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයේ පිළිබඳව නිච්ඡසේ ගන්න එපා අනිච්ඡානුපස්සී විහෙරේ. දෙවෙනුවර මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව සුඛසේ ගන්න එපා දුක්ඛානුපස්සී විහෙරේ සුඛ සංඥා පජහති කරන්න කිව්වා. ඊට පස්සේ අවසාන එක තමා අත්තසේ ගන්න එපා අනත්තානුපස්සී විහෙරති රූප වේදනා සංඥා සංකාර මෙන්න මේ අත්ථ සංඥාව විග්‍රහ කළා අත්තසේ ගන්න එපා මේක අනත්ත බව විග්‍රහ කරපු සූත්‍රය දේශනාව තමයි අනත්ත ලක්ෂණ සූත්‍රය. එතකොට අනත්ත ලක්ෂණ සූත්‍රය කියන්නේ මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන එකේ තුන්වෙනි එක. තුන්වෙනි එක තමයි දැන් මේක මේ විග්‍රහ කරලා තියෙනවා 104 වෙනි පිටේ තියෙන අනත්ත ලක්ෂණ සූත්‍රයේ රූප වේදනා සංඥා සංකාර පඤ්චස්කන්ධයමයි කියලා තියෙන්නේ. රූපම් භික්කවේ අනත්තා. දැන් චතක සූත්‍රයේ කියලා තියෙන්නේ රූපම් භික්කවේ අත්තා අබවිස්ස. මේක කියන්නේ රූපම් භික්කවේ අනත්තා අත්තා අබවිස්ස. මමත්වයෙන් ගන්න බෑ. අභවිස්ස කියන්නේ අභව්‍යයි. ඒ ගැනීම සුදුසු නැහැ. ඒක අරගෙන පවත්වන්න බෑ. අත්තා අභවිස්ස චතක සූත්‍රයේ කියන්නේ අත්තාතියෝ වදෙය. මේක තියෙන්නේ අත්තා අභවිස්ස රූපං අනත්තා. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන මේ නිච්චසේ පවත්වන්න බෑ අනිච්චයි. ඒ අනුව රූපං භික්කවේ අනත්තා රූපංච හිදම් භික්කවේ අත්තා අභවිස්ස එහෙම අත්තසේ ගත්තොත් නයිදං රූපං ආබාධය සම්මුතිය. අර දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට පත්වීම කාටවත් නවත්තන්න බෑ. ආබාධ දුක්ඛිත ආබාධ බවට පත්වෙනවා. ඒ අනුව ලබ්භේතච රූපේ ඒවං මේ රූපං හෝතු ඒවං මේ රූපං හෝතු ඒවං මේ රූපං මා අහෝසීති. ඒක මා කියන්නේ මිදි නිදහස් වෙන්න ඕන මේක අහෝසි වෙන තාක්ක. ඉතින් ඒක නිසා අර අනත්තලක් අර ධම්මානු ධම්ම පටිපදා රූප සූත්‍රයේ අර අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති කරන එක තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනත්තසේ විග්‍රහ කිරීම තමයි තුන්වෙනි එක තමයි මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන. නැතුව මේක මේ අනාත්ම ලක්ෂණ කතාවක් නෑ. මේ බුද්ධ දේශනාවේ තියෙන අනුස්සති හතරේ මරණ අනුස්සති තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම. මේ අනාත්ම මෙනෙහි කිරීම රූප වේදනා සංඥා සංකාර විඥාන පඤ්චස්කන්ධය ගැන මේ තියෙන්නේ. රූපං භික්කවේ අනත්තා අත්තා අභිවිස්ස. ඊට පස්සේ රූප වේදනා අනත්තා අත්තා අභිවිස්ස සංඥා අනත්තා අභිවිස්ස සංකාර අනත්තා අභිවිස්ස විඥාන අනත්තා අභිවිස්ස අත්තා අභිවිස්ස. මේ විදිහට පංචස්කන්ධය පිළිබඳව රූප වේදනා සංඥා සංකාර අත්තසේ ගන්න සුදුසු නැහැ අනත්තා.
අතසේ ගත්තොත් ආබාධ ලෙඩ රෝග පත්වෙනවා, දුක් පැවැත්මට යනවා. එනිසා එකෙන් මිදී නිදහස් වෙන්න ඕන කියලා මේ කිව්වේ. මෙන්න මේ ධම්මානු ධම්ම පටිපදාවේ අර අනත්ත විග්‍රහය තමයි අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ. ඒ විග්‍රහ කළේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පංචස්කන්ධය. දැන් මේ පංචවග්ගයේ භික්ඛූන්ට මේක දේශනා කළා. එතකොට දැන් අනිත්‍ය විග්‍රහ කළා, නිත්‍යසේ ගන්න සුදුසු නැහැ. දුක්ඛ විග්‍රහ කළා, සුඛසේ ගන්න සුදුසු නැහැ. අත්ත විග්‍රහ කළා, අත්තසේ ගන්න සුදුසු නැහැ. අනත්ත මේ රූප, වේදනා, සංඥා පංචස්කන්ධයම දැන් විග්‍රහ කළා. දැන් පංචවග්ගයේ භික්ඛූන්ට මේ ත්‍රිලක්ෂණයම අනුස්සති හතරම ඉතා පැහැදිලිව විග්‍රහ කළා, පැහැදිලිව දේශනා කළා. දැන් බුදුහාමුදුරුවෝ ඒගලන්ට හොඳ දැනුවත් කිරීමක් කළා අනුස්සති ගැන. ඔබට මේ කළා වගේ මේ අනුස්සති හොඳට තේරුම් ගත්ත පංචවග්ගයේ භික්ඛූන් පස් දෙනාව දැන් ඒ දේශනාවෙන් පස්සේ පංචවග්ගයේ භික්ඛූන්ම කැඳෙව්වා ඉස්සරහට. දැන් වයිවා ටෙස්ට් එක, මේගොල්ලෝ මේ කියපු දේ හොඳට තේරුම් ගත්තද, අහගත්තද, යථාභූත ඥාන ලක්ෂණයක් ලැබුණද කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්න අහන්න පටන් ගත්තා. පංචවග්ගයේ භික්ඛූන් ඉන්නවා, බුදුහාමුදුරුවෝ ධර්මාසනයේ ඉන්නවා. දැන් ඔන්න ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඔය 105 වෙනි පිටේ තියෙනවා තං කිම් මංච. දැන් ඔබ හිතන්නේ පංචවග්ගයේ භික්ඛූන්ගෙන් අහනවා, දැන් ඔක්කොම විග්‍රහ කළා, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පිළිබඳව. නිත්‍යසේ පවත්වන්න බෑ, අනිත්‍යං, සුඛසේ පවතින්නේ නෑ, දුක්ඛං, අත්තසේ ගන්න සුදුසු නෑ, අනත්තා. මේ තුනම විග්‍රහ කළා තියෙනවා. සියලු දේ සම්බන් රූපං, සම්බන් වේදනා, සංකාර, සම්බන් විඥානං. දැන් ප්‍රශ්නය ඇහුවා තං කිම් මඤ්ඤත. දැන් ඔබ හිතන්නේ භික්ඛුනි රූපං නිත්‍යං වා අනිත්‍යං, කැමතිසේ පවත්වන්න පුළුවන්ද, කැමතිසේ පවතින්නේ නැද්ද? රූපං නිත්‍යං වා ඉච්ඡ නිත්‍යසේ පවතින්න පුළුවන්ද, නිත්‍යසේ පවත්වන්න බැරිද? මේකයි ප්‍රශ්නේ. මේ ඔක්කොම කියා දීලා ඇහුවා යං රූපං නිත්‍යං වා අනිත්‍යං. පංචවග්ගයේ භික්ඛූන් හොඳට තේරුම් ගත්තා, බුදුහාමුදුරන්ට පිළිතුරු දුන්නා, අනිත්‍යං බන්තේ, කැමතිසේ පවත්වන්න බෑ. එහෙම කැමතිසේ පවත්වන්න බැරි නම් යම් පනා නිච්චං, එහෙම නිච්චං පවත්වන්න බැරි නම්, එහෙම යම් කිසි කෙනෙක් මේ පවත්වන්න බැරි එදේ එහෙම ගත්තොත් නිච්චසේ, ඒක දුක්ඛං වා සුඛං වා, ඒක දුකක්ද ආබාධයක්ද, ඒක සැපක්ද කියලා ඇහුවා. එහෙම කැමතිසේ පවත්වන්න බැරි දෙයක් කැමැත්තෙන් ගත්තොත් යම් පනා නිච්චං, එහෙම ගත්තොත් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. දුක්ඛං වා සුඛං වා. පංචවග්ගයේ භික්ඛූන් කිව්වා දුක්ඛං බන්තේ, ඒක තමයි දුක. මේ කැමතිසේ යමක් ගත්තොත් වැඩිසේ ඒක තමයි දුක. එහෙමනම් දැන් දෙකම තේරුම් ගත්තා, යම් පනා නිච්චං දුක්ඛං යම් පනා නිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. දැන් මෙතන ඇහුවේ අනත් නෙමේ, විපරිණාම ධම්මං. යම් පනා නිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නූතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝහමස්මි ඒසෝමිය අත්තාති. මේ මමත්වයෙන් මගේ කොට ගැනීම, මමයයි ගැනීම, මගේ සන්තකයේ අයිටියට ගැනීම සුදුසුද නැද්ද කියලා ඇහුවා. එහෙම නිච්චසේ පවත්වන්න බැරි අනිච්චන් නම් එහෙම ගත්තොත් දුකටපත් වෙන මේ පංචස්කන්ධය මම කොට ගැනීම, එතම් මම, මගේ ඇයි ගැනීම සුදුසුද, මම ඇයි ගැනීම සුදුසුද, මගේ සන්තේයේ පාලනය ගන්න සුදුසුද කියලා ඇහුවා. පංචවග්ගයේ භික්ඛූන් කිව්වා නොහෙතම් බන්තේ, සුදුසු නෑ. දැන් රූප පිළිබඳව ප්‍රශ්න තුනක් ඇහුවා. ප්‍රශ්න තුනටම පංචවග්ගයේ භික්ඛූන් නිවැරදිව තේරුම් ගත්ත බව පිළිගත්තා. තේරුම් ගත්තා. ඊට පස්සේ වේදනා ගැනත් ඔය ප්‍රශ්න තුනම ඇහුවා. සංඥා ගැන, සංකාර ගැන, විඥාන ගැන ප්‍රශ්න තුන බැගින් 15ක්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධය පිළිබඳ කොටස් පහ පිළිබඳව නිත්‍යසේ පවත්වන්න පුළුවන්ද, සුඛසේ පවතිනවද, මමසේ ගන්න එක සුදුසුද, අත්තසේ ගන්න එක සුදුසුද, මේ ප්‍රශ්න 15ටම
පංචවග්ගීය භික්ෂූන් යථා පරිදි තේරුම් ගත්තා, උත්තර දුන්නා, බුදුහාමුදුරන්ට උත්තර දුන්නා. තව ඉවර නැහැ. බුදුහාමුදුරුවෝ ඒ ගමන කිව්වා, දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධේ නැහැවේ, තව දුරටත් තස්මාතිහ, ඔය 105 වෙනි පිටේ අවසානම ඡේදයේ තස්මාතිහ භික්කවේ යංකින්චි රූපම්, යම්කිසි රූපයක් අතීත රූප, අනාගත රූප, වර්තමාන පච්චුප්පන්න රූප, අජ්ජත්තික රූප, බහිද්ධා රූප, ඕලාරික රූප, සුකුම රූප, හීන රූප, ප්‍රනීත රූප, දුරේ සංතිකේ 11 ආකාර වූ රූප නිච්චසේ සුකසේ අත්තසේ ගන්න පුළුවන් දි කියලා ඇහුවා. නොහේ තම්බන්තේ කියලා උත්තර දුන්නා. වේදනා සංඥා සංකාර විඥාන, ඊට පස්සේ සබ්බං රූපං සබ්බං වේදනා, මේ ප්‍රශ්න 11 ආකාර වූ මේ රූපය පිළිබඳව, වේදනා පිළිබඳ, පංචස්කන්ධයේ ඒ අතීත පංචස්කන්ධයේ අතීත, අනාගත, වර්තමාන, දුර ළඟ, සියුම් ගණ, හීන ප්‍රනීත, අජ්ජත්තික බහිද්ද, දුරේ සන්තිකේ, මේ නිත්‍යසේ පවත්වන්න පුළුවන්ද, සුඛසේ පවතිනවද, මමත්වයෙන් ගන්න පුළුවන්ද. අවසානයක තමා ඔය 106 වෙනි පිටේ තියෙනවා සංඥා සංකාර බලලා අවසානයක තමා විඥානය. තුන්වෙනි ඡේදයේ තියෙනවා යංකින්චි විඥානම්, මේ විඥානය දැන් රූප වේදනා සංඥා සංකාර පහම අහලා අවසානිත විඥානය යංකින්චි විඥානම් අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තික බහිද්ද ඕලාරික සුකුම හීන ප්‍රනීත දුරේ සන්තිකේ සබ්බං විඥානම්, සියලු විඥානයන් මේ මමසේ ගන්න පුළුවන්ද බැරිද කියලා ඒගම යථා භූත ඥාන ලක්ෂණේ ලැබූ පංචවග්ගී භික්ඛුන් කිව්වා, නේතං මම නේසෝහමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බ. යථා භූත ප්‍රඥාව ලැබුණා. මේක මේ පංචස්කන්ධයේම රූප වේදනා සංඥා සංකාර විඥාන, සබ්බං රූපං සබ්බං වේදනා සබ්බං සඤ්ඤා සංකාර සබ්බං විඤ්ඤාණං නේතං මම නේසෝහමස්මි නමේසෝ අත්තාති. යථා භූත ඥාන දර්ශනයෙන් පසක් කොට දැනගත්තා. ඒ අනුව තම ඉවර නැහැ. ඒ අනුව ඒවම් පස්සම් මේක ප්‍රත්‍යක්ෂ කොට මේ පංචස්කන්ධයේ පිළිබඳව මේ විදිහට නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න බෑ, පවත්වන්න බෑ විඤ්ඤාණේ පංචස්කන්ධය කියලා පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට ඒවම් පස්සම්භික්කවේ සුතවා, දැන් සෝතාපන්න ඵලයට පත් වූ නිසා ඒගොල්ලු සුතවා ආර්ය ශාවකෝ, මේ රූපේහි බැඳුනේ නැහැ, රූපස්මින්පි නිබ්බින්දති. දැන් මේකට පරිවර්තනය කරලා තියෙන රූපේ කලකිරෙයි කියලා ත්‍රිපිටකේ. ඔය පුතග්ඥන මිනිස්සු නිබ්බින්දති කියන එක පරිවර්තනය කරලා තියෙන මුළු ත්‍රිපිටකේම කලකිරෙයි. මේ බැඳුනේ නැහැ කියන එකයි තියෙන්නේ, ඈ සමුදේ පෙද්දිවි නැහැ කියන එකයි තියෙන්නේ නිබ්බින්දට. ඒ අනුව අර සබ්බන් රූපං රූපස්මින්පි නිබ්බින්දට. වේදනාය නිබ්බිත් නැති, සංඥාය නිබ්බින්දති, සංකාරය පංචස්කන්ධයේම බැඳුනේ නැහැ නිබ්බින්දති. නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්චති විමුත්තං ස්වින් විමුක්තිමිති ආනං හෝති. කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයන් නාපරං ඉතත්තායාති පජානත්. ඉහාත්මේම දැනගත යුතු කර යුතු සියලු දේ කතන් කරණීයම් නාපරන් තවත් එතර වෙන්න තරණය කරන්න දෙයක් නෑ. ඒ අනුව අරහත්තත්වයටම පත් වුණා. ඉඩමෝජ භගවා භාග්‍යවතුන් වහන්සේ මේ ඇහුව ප්‍රශ්න ටික හරියටම පුත්‍ර දුන්න මේ ධර්මයේ තේරුම් ගත්තේ හතාබුදු ඥාන දර්ශනය ලැබූ අභිනන්දුන්ති. ඉමස්මිංච පන වෙයාකරණස්මින් වංජමානේ පංචවග්ගයානම් භික්ඛූනම් අනුපාදාය ආසවේහි චිත්තානි අනුපදිශේෂ පරිනිබ්බාණයෙන් අරහත් ඵලයට පත් වුණා. නිවන් දැක්ක මග ඵල ලැබුවා. ඔන්න ඕක තමයි මේ තියෙන පංචවග්ගයේ භික්ඛූන්ට මේ කිව්වේ. ඔය අනුස්සති හතර දැන් අනාත්ම ලක්ෂණ සූත්‍රයේ එහෙම ඕවා මොකවත් නැහැ. අනාත්ම ලක්ෂණ සූත්‍රයේ කියපු ගමන්ම
මේ කියන අනුස්සති විකෘති වෙලා විනාශ වෙලා වෙන වැරදි වචනවලට සිංහලට පරිවර්තනය කරපු ත්‍රිපිටකයේ ධර්මය විකෘති කළා වෙනස් කළා නිවන වැහුවා කියන්නේ ඕකයි. ත්‍රිපිටකයේ පරිවර්තනය කරපු මිනිස්සු මේ අනත් ලක්ෂණ සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රය කියලා පරිවර්තනය කළා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ තියෙන අනුස්සති. මේ අනුස්සති තේරුම් ගන්න කිසිසේත්ම ඔය පරිවර්තකය කරපු පරිවර්තන මේ අනාත්ම ලක්ෂණ සූත්‍ර උපකාර වෙන්නේ. ඔය අනත්ත කියලා තියෙන හැම තැනකම අනාත්ම කියලා දාලා තියෙනවා. අත්ත කියපු හැම තැනකම පරිවර්තනේ ආත්ම කියලා දාලා තියෙනවා. බුද්ධ දේශනාවේ ආත්ම අනාත්ම කතාවක් නෑ. අත්ත අනත්ත කිව්වේ අත්ත කියන්නේ මමත්වයෙන් ගැනීම, අනත්ත කියන්නේ මමත්වයෙන් ගැනීම නුසුදුසු බව. විපරිණාමයේ විග්‍රහ කිරීම. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවක් බුද්ධ ධර්මයක් නෙමෙයි මේ පරිවර්තනේ. ඔය ත්‍රිපිටකේ පරිවර්තනය කළ තියෙනවා සිංහලට. ඔක්කොම ධර්මයක් තේරුම් ගන්න නැතුව අනුස්සති විකෘති කළ වෙනස් කළ. දැන් ඊගාවට අවසාන සූත්‍රය මේ කොලේ තියෙනවා ද්විතිය ලෝක ධම්ම සූත්‍රය. පළවෙනිම සූත්‍රයේ මේ කොලේ තියෙන ද්විතිය ලෝක ධම්ම සූත්‍රය මේ අංගුත්තර නිකායේ අටවෙනි කාරණේ කරුණු අටක් විග්‍රහ කරන තැන තියෙනවා සූත්‍ර 10ක්ම. ඒක තියෙන්නේ පළවෙනි කොටම පඨම ලෝක ධම්ම සූත්‍රය. ඒක මේ අෂ්ට ලෝක ධර්මයේ විග්‍රහ කරලා තියෙනවා. ද්විතිය ලෝක ධම්ම සූත්‍රයේ මේ අටලෝ දහම නිවනට උපකාර වන හැටියට භාවිතා කිරීම පිළිබඳව තියෙනවා. දැන් මේ ද්විතිය ලෝක ධම්ම සූත්‍රයේ තියෙන මේ අටලෝ දහම ඔබ ඉස්කෝලෙන් දහම් පාසලෙන් පන්සලෙන් ඔය අටලෝ දහම කියන එක වැරදියට ඉගෙනගෙන තියෙනවා. ඔබ පන්සලෙන් දහම් පාසලෙන් ඔය පොත්වලින් දහම් පාසල් පොත්පත්වලින් මේ බුද්ධ දේශනාවේ තියෙන අටලෝ දහම වැරදියට ඉගෙනගෙන තියෙනවා. දැන් බුදුහාමුදුරුව කියනවා අට්ටිමේ භික්කවේ ලෝක ධම්මා, මේ ලෝකයේ ධර්මතා අටක් තියෙනවා, ලෝකං අනුපරිවර්තති. මේ අටලෝ දහම මුළු ලෝකයම අලුත් තත්වයකට වෙනස් කරලා පරිවර්තනය කරනවා. අනුපරිවත්තන්ති මේ ලෝකයේ. එතකොට මේ භ්‍රමණය කරන්නේ කම්පිතං ප්‍රකම්පිතං සම්පකම්පිතං අලුත් තත්වයට පත් කරවන්නේ මේ අටලෝ දහම. මේ අටලෝ දහම වෙන මොකක්වත් නෙමෙයි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා ලෝකෝච අටලෝක ධම්මේ, මේ ලෝකයේ තියෙන මේ පැවැත්මේ තියෙන අෂ්ටලෝක ධම්මය අටලෝ දහමත් නැවත ලෝකය අෂ්ටලෝක ධම්මය ලෝකය පරිවර්තනය කරනවා. ලෝකය පරිවර්තනය කරනකොට අටලෝ දහමත් පරිවර්තනය වෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් අඤ්ඤාමඤ්ඤ වශයෙන් මේ අටලෝ දහමත් ලෝක දහමත් පරිවර්තනය කරගෙන යෑම තමයි මේ පැවැත්ම. දැන් ඊගාවට බුදුහාමුදුරුවෝ මේ අටලෝ දහම විග්‍රහ කරනවා. මේ අටලෝ දහම විග්‍රහ කරනවා. මේකේ තියෙනවා ඉතාම පැහැදිලිව මේ ද්විතිය ලෝක ධම්ම සූත්‍රයේ අටලෝ දහම ලාභෝච අලාභෝච යසෝච අයසෝච නින්දාච පසංසාච සුකංච දුක්කංච ඉමේකෝ භික්කවේ අටලෝක ධම්ම. දැන් ඔබට උගන්නලා තියෙන්නේ අටලෝ දහම හැටියට ඉස්කෝලේ පන්සලේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ උගන්වන්නේ ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සුඛ දුක්ඛ. ඡයනු අටක් තියෙනවා කපල. ඡයනු අට ගැන වචනයක්වත් කියන්නෙත් නැහැ, දන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ, තේරුම් ගත්තෙත් නැහැ. නමුත් මේකේ තියෙන ඡයනු අට තමයි
වැදගත්ම වචනාට කපල. උගන්ල තියෙනද කොහරි නෑ. චේතනාන්විතෝ මේ ලාභය ගැන හිතන හැටි ච. මේ අලාභය ගැන සංචේතනා චේතනා සංකාර කරන්නේ චයන්න. එතකොට මේ ලාභාලාභ දුක් යසායස නෙමේ මේ අටලෝ දහම ලාභෝච්ච බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ වචනයක් අලපිල්ලක් අඩුකොළොත් වැඩිකොළොත් ධර්මය අධර්මය වෙන විකෘති වෙනවා. එතකොට අද මේ පන්සල්වල ඉස්කෝලවල දහම් පාසල්වල පාසල්වල බුද්ධාගමට මේ අටලෝ දහම වැරදි විදිහට උගන්නන්න. චයනු අට කපල. චයනු අටම එකක්වත් නැහැ කපල. අටම උගන්නන්න ඔය ගැන කිසි හාමුදුරු නමක් කිසි ගුරුවරයෙක් කොතනකවත් ඔය චයනු අට ගැන පරිවර්තනය කළත් නැහැ කියලත් නැහැ. නමුත් චයනු අටේ තම වැදගත්ම තේරුම හරය අටේ චේතනාන් විත තියෙන. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා මේ අටලෝ දහම චයනු අටකින් විග්‍රහ කළා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කොටස් දෙකකට බෙදෙනවා පුද්ගලයෝ. පළවෙනි එක අසුතවා පුතුජනු, දෙවෙනි එක සුතවා අරිය ශාවකයෝ. දැන් අසුතවා පුතුජනෝ කියන්නේ ධර්මයක් නොදන්න මිනිසෙක් හැටියට ඉපදුණු මේ ජීවත් වෙන සියලු දෙනා ධර්මයේ අරියට මගපල නොලැබුවා නම් සෝතාපන්න මාර්ගයටවත් ආවේ නැත්නම් එයා අසුතවා පුතුජනු. සෝතාපන්න මාර්ගයට පස්සේ ආපු අය සුතවා අරිය ශාවකයෝ. එහෙම කොටස් දෙකකට බෙදලා දැන් සුත අසුතවා පුතුජනෝ අසුතවත් පුතුජනන්ගේ හිතෙත් උප්පජ්ජති ලාභෝපි අලාභෝපි යසෝපි අයසෝපි නින්දාපි පසංසාපි සුකම්පි දුක්කම්පි. සුතවත් අරිය ශාවකේ මගඵල ලැබූ මාර්ගයේ හෝ ඵලයේ ඉන්න සුතවත් අරිය ශාවකේ තුලත් උප්පජ්ජති උපදිනවා හිතේ ලාභෝපි අලාභෝපි යසෝපි අයසෝපි නින්දාපි පසංසාපි සුකම්පි දුක්කම්පි. පියනු අටම කැපුවා. පියනු අට ගැන කිසිදු සඳහනක් නැහැ. අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරනකොටත් ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා පියේහි විප්පයෝගෝ අපියේහි සම්පයෝගෝ යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛා. පියනු අටම කැපුවා. කිසි තැනක පියනුවට පරිවර්තනය කළා නැහැ. මේ ဒုတိය ලෝක ධම්ම සූත්‍රයේ මේ පියනු අට ගැන කිසිම සඳහනක් උගන්වීමක් පරිවර්තනයක් දැනීමක් තේරුමන්නේ. නමුත් ඒ පියනු අටෙන් තමයි මේ ධර්මතාවය මතු කරලා පෙන්වන්නේ. ප්‍රියා අප්‍රිය. ලාභය ප්‍රියයි, අලාභය අප්‍රියයි. දුක අප්‍රියයි, සැප ප්‍රියයි. යසස ප්‍රියයි, නින්දා අප්‍රියයි. එතකොට මේ ප්‍රියාප්‍රිය කියන එක තමයි හේතුව. ඵලය තමයි දුක සැප ලාභ අලාභ. එතකොට මේ පියනුවට අටම කැපුවා. මෙතනත් කැපුවා. මුළු ත්‍රිපිටකයේ පරිවර්තකයෝ කොහේ තිබුණත් පියනු ඔක්කොම කැපුවා. බුදුහාමුදුරුවෝ කිව්වා සාත්තං සම්භ්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධා. තවත් බුදුවරයෙකුටවත් මේක වචනයක් විග්‍රහ කරන්න අඩු කරන්න වෙනස් කරන්න බෑ. නම් පරිවර්තකයෝ මේ පියනුවට කොයි විදිහකටවත් කීයටවත් සඳහන් කළා නැහැ. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි කියලා පියනුවට කපලා දැම්. බුද්ධ දේශනාවේ එහෙම කපන්න කාටවත් අයිතියක් නැහැ. කැපු ගමන් ආනන්තරිය පාප කර්මයක් වෙන ධර්මයේ විකෘති වීමක් සිද්ධ වුණා. සිද්ධ වෙනවා. දැන් ඔක්කොම හොම කළා තියෙනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ဒုတိය ලෝක ලම්ම සූත්‍රයේ තියෙන චයනු අටමත් කපලා දාලා පරිවර්තනය කළා. පියනු අටමත් කපලා දාලා පරිවර්තනය කළා. ඒක ධර්මයක් නෙමෙයි. ඒක ධර්මයක්. පියනු අටයි චයනු අටයි කැපුවට පස්සේ ඒක නෑ ධර්මයක්. ඒක අධර්මයි. ඒක ධර්මය අධර්මයේ කිරීම. අධර්මයක් ධර්මයේ කිරීම. අනන්තරිය පාප කර්මයක් සංඝ වීර්යයක් වෙන වැඩක්.
ඉතින් බුදුහාමුදුරුව මේ විදිහට සුතවත් අරිසාමකයත් අසුත පුතක් ජනයටත් ලාභෝපී ලාභය ප්‍රියයි අලාභය අප්‍රියයි මේ විදිහට විග්‍රහ කළ එහෙනම් තත්‍රභිකවේ කෝ විශේෂෝ එහෙනම් මොකද්ද මේක විශේෂය කෝ අඩිප්‍යාසෝ මොකද එහෙනම් මේ එකක් වටිනා එකක් බාලයි කියන්නේ අඩිප්‍යාසෝ කින් නානාකරන් මොකද්ද මේක නානත්වය බුදුහාමුදුරුව ප්‍රශ්නයක් ඇහුවා එදාම හිටිය දම්සභා මණ්ඩපේ හිටිය අයටයි මේ දේශනා කරන්නේ මොකද එහෙමනම් මේක විශේෂය සුදත් අරිය සාමකයටත් ලාභේ ප්‍රියයි අසුදත් පුදජනයටත් ලාභය අප්‍රියයි එහෙනම් මොකද්ද මේක වෙනස මොකද විශේෂය එහෙනම් සුදත් අරිය සාහරකයා මොකද්ද මේ කරන වෙනස්කම් මොකද්ද කියලා බුදුහාමුදුරුවන්ට කිව්වා ඉතින් එතන හිටිය අය අපි දන්නේ භාග්‍යවතුන් වහන්සේ භගවන් මූලකා නෝබන්තේ දම්මා භගවන් නෙට්ටිකා භගවන් පටිසටන අපි භාග්‍යවතුන්ගේ වහන්සේකින් අහලමයි ඔබහන්සමයි මේක මුල දන්නේ අග දන්නෙත් මැද දන්නෙත් ඔබහන්සම අපිට මේක කියා දෙන්න කියලා. එහෙම කිව්වාම දැම් භාග්‍යවතුන් වහන්ස කිව්වා හොඳයි එනම් මේක අහගන්න හොඳට මේක තේරුම් ගන්න කියලා කිව්වා තංසුනාත සාදුකම් මනසිකරුවත භාසිස්වාමීටි කියලා දැන් අස්සුතාත් පුටක්ඥන පුද්ගලයා මෙහෙම ලාභයක් අලාභයක් යසායස මේ අටඩුව දහම ආවාම අස්සුතවත් අස්සුතෝතෝ භික්කවේ පුතුජ්ජනස අස්සුතාත් පුටක්ඥන පුද්ගලයාගේ අන්න එතන ලාභය ලාභෝ තියෙනවා. ලාභෝ සෝ න ඉටි පටි සංචික්කති පසු විපරම් කරන්න අනුස්සති වඩන්න සලකා බලන්න ලාභය තනින්ම කැමැත්තෙන් උපාදානය කරගන්න. ලාභය පිළිබඳව න ඉටි පටි සංචික්කති අලාභය උපන්නෝකෝ මේ අයන් අලාභෝ න ඉටි පටි සංච ලාභය අලාභය දෙකේම ඒ විදිහට උපන්නෝකෝ මේ අයන් ලාභෝ සෝ අනිච්චෝ දුක්කෝ විපරිණාම දම්මෝ යථාභූතන් නප්ප ජානාති අනුස්සති වඩන්න අනුස්සති වඩන්න දන්නේ නෑ. අනිච්චෝ දුක්කෝ විපරිණාම දම්මෝ යථාභූතන් නප්ප ජානාති වඩන්නෙත් නෑ දන්නෙත් නෑ ප්‍රත්‍යවේක්ෂා කරන්නෙත් නෑ ඉටි පරිසංචිකති පසු විපරම් කරන්නෙත් නෑ මේක නිච්චසේ සුකසේ අත්තසේ ගන්නවා මිසක් අනිච්ච දුක්ඛානත් යථාභූතන් නප්පජානාත් කවුද අසුදත් පුදඥාන බුද්ධලයා ලාභය පදාගන්නවා අල්ලගන්නවා තණ්හාවෙන් උපාදාන කරගන්නවා තව ඒක වැඩි කරගන්න කටයුතු කරනවා මිසක් ඒ පිළිබඳව පසු විපරමක් කරන්නේ ඒක නිච්චසේ සුකසේ අත්තසේ ගන්න ඒ අනුව ලාභාලාභේ අසායස මේ දහය මේ අටලෝ දහමම මේ අසුදත් පුදඥාන පුද්ගලයා න ඉටි පටිසංචික්කති අනිච්චෝ දුක්ඛෝ විපරිණාම ධම්මෝ යථා භූතං නප්පජානාති ඒ අසුදත් පුදඥාන පුද්ගලයා ඒ කියන්නේ අනුස්සති වඩන්න දන්නේ නැත ඒ අනුව තස්ස ඒ අසුදත් පුදඥාන පුද්ගලයා මේ අටලෝ දහම පිළිබඳව නිච්චසේ සුකසේ අත්තසේ ගන්නවා ප්‍රත්‍යවේක්ෂාඥානයෙන් න ඉටි පටිසංචික්කති තස්ස ඒ පුද්ගලයා තුළ තස්ස ලාභෝපිචිත්තම් පරියාදාය චිත්තති ලාභෝපිචිත්තම් පරියාදාය චිත්තති දැන් අර චචක්ක සූත්‍රයේ කිව්වා අර ප්‍රිය මනාප දෙයක් ආවහම හිතට සුඛවේදනාවක් නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ටති මෙන්න මේ අජ්ජෝසාය තිට්ටති කියන එක තමා චිත්තම් පරියාදාය චිත්තති කියලා මෙතන කිව්වේ අජ්ජෝසාය තිට්ටම් කියපු එක මෙතන පරියෝදාය තිට්ටති ඒක හිතේ මුල් බහිනවා ඒ ලාභයේ පිළිබඳව චේතනාව නැවත නැවත ඒක ගන්න මුල් බහිනවා ඒ වගේම අලාභය පිළිබඳවත් න පරියාදාය චිත්තති මේ අටලෝ දහම තුළම පෘථග්ජන පුද්ගලයා එක නිච්චසේ සුකසේ අත්තසේ ගන්නවා අජ්ජෝසාය චිත්තති
පරියාදාය චිත්තටි ඒක මුල් බහිනවා. දැන් කරුණු තුනක් පෘථග්ජන පුද්ගලයා පසු විපරම් කරන්නේ නැහැ, ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් කල්පනා කරන්නේ නැහැ, ඉතිපටි සංචිකති ඒ ලාභය නිත්‍යසේ සුඛසේ අත්ථසේ ගන්නවා, අනිත්‍ය දුක්ඛානත්ත නප්පජානාති ඒ ලාභය පරියාදාය චිත්තටි අඤ්ඤෝසාය චිත්තටි ඒක මුල් බහිනවා. ඒ අනුව ඒ පුද්ගලයා ඒ අටලෝ දහම පිළිබඳවම බුදුහාමුදුරුවෝ කියනවා සෝ උප්පන්නං ලාභං අනුරුජ්ජති, උප්පන්නං ලාභං රුජ්ජති අනුරුජ්ජති සාරුජ්ජති, සතුටු සිතෙන්ම නැවත නැවත ලාභය ලබා ගැනීමේ චේතනාවෙන් රෝධ ගහනවා. රුජ්ජති අනුරුජ්ජති සාරුජ්ජති ලාභය, අලාභය රුජ්ජති විරුජ්ජති පටි විරුජ්ජති, ලාභය ගැන විරුජ්ජති එක ගැන විරුද්ධ වෙනවා අලාභය. ඒ වගේ මේ අටලෝ දහමේ අර තමන්ට අලාභයක් දුකක් අයසක් නින්දාමක් ආහම විරුජ්ජති පටි විරුජ්ජති, ලාභයක් යසක් සැපක් ආවහම රුජ්ජති අනුරුජ්ජති සාරුජ්ජති. මෙන්න පෘථග්ජන පුද්ගලයා. ඒ අනුව මේ පෘථග්ජන පුද්ගලයා මේ අටලෝ දහම පිළිබඳවම යස ලාභ අලාභ අසහස නින්දා ප්‍රශංසා හතරෙම අනුරුජ්ජති හෝ පටිවිරුජ්ජති. සෝ ඒවං අනුරෝධ විරෝධ සමාපන්නෝ, අනුරෝධ විරෝධ රෝධ විරෝධ ඒ කියන්නේ සැප ලාභයේ පිළිබඳව රෝධ ගහනවා, අර විරෝධ වෙනවා අනිත් පැත්ත අලාභය ගැන අටලෝ දහමේ අනිත් පැත්ත ගැන. ඒ අනුව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපාය පරිමුච්ඡති දුක්ඛස්මහමනද, මේ දුක් පැවැත්ම අලුතෙන් උපද්වාගෙන මේ දුක් පැවැත්ම කියන විසම චක්‍රයම නිර්මාණය කරගෙන කටයුතු කරනවා. මේක මේ නිච්චසේ සුඛසේ අත්ථසේ ගන්න මේක පිළිබඳව නන්දති අභිනන්දති අභිවන්දති අජ්ජෝසාය සිත්තති කරන පුද්ගලයා පරියදාය සිත්තති ප්‍රත්‍යවේක්ෂා නොකරන මේ අසුතවත් පුතඥාන පුද්ගලයා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා සුතවත් අරිය ශාවකයා සුතවතෝ කෝ භික්ඛවේ අරිය ශාවකෝ, අරිය ශාවකයා තුනත් මේ ලාභයක් හිතේ උපදිනවා. සෝ ඉති පටිසංචික්කති, ඒ පුද්ගලයා ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් බලනවා ඒ පුද්ගලයා මේ ලාභය නිච්චසේ ගන්න අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති අනුසති වඩනවා. ඒ වගේම න පරියාදාය චිත්තති, ඔන්න වෙනස මේ අටලෝ දහම පිළිබඳවම අනුස්සති වඩනවා ආර්ය ශ්‍රාවකයා සුතවත් පෘථග්ජන පුද්ගලයා අනුස්සති මේ පිළිබඳව මේ අනුස්සති වැඩිවීමක් පිළිබඳව මොකක්වත් නැහැ. ඔය කසින භාවනා කරමින් අරව මේවා කරනවා, මේක එක්ක වැඳ වැඳ පුද පුද යද යද ඉල්ලනවා මිසක මේ අනුස්සති වැඩිවීමක් ගැන ඔය පන්සලක විහාරික සම්මතයේ මහණ වූ මොන නිකායවත් පුද්ගලයේ මේ අනුස්සති වැඩිවීමක් නැහැ. මොකක් පිළිබඳවද මේ අටලෝ දහම්? මේක නිච්චසේ සුඛසේ අත්ථසේ ගන්නවා මිසක් ලාභය සැප යසස තනතුරු නිලතල වරදාන වරප්‍රසාද නිච්චසේ සුඛසේ අත්ථසේ අල්ලගන්නවා මිසක් මේක අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං කියන එක තේරුම් ගත්තේ නැ. අනුස්සති වඩන්න මේ අනුස්සති නොවඩන එක තමා විශේෂය වෙනස. සුතවත්තරිය ශ්‍රාවකයා අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං යථා භූතං පජානාති ඉති පටිසංචික්කති පරියාදාය න පරියාදාය චිත්තති. ඔය කාරණා තුන තමයි විශේෂය අදිප්‍යාසය නානත්වය. ඒ අනුව සුතවත්තරිය ශ්‍රාවකයා අර උප්පන්නං ලාභං අනුරුජ්ජති නානුරුජ්ජති කරන නිරුජ්ජති කියන එක තමයි නානුරුජ්ජති රෝධ ගහන්නේ. ඒ වගේම අලාභයත් නප්පටි විරුජ්ජති, ලාභය නිරුජ්ජති අලාභය නප්පටි විරුජ්ජති, දුක නප්පටි විරුජ්ජති සැප නිරුජ්ජති.
එතකොට අටලෝ දහමෙම දෙපැත්තක් අර ලාභ යසස ප්‍රශංසා සැප නිරුජ්ජති අලාභ නින්දා අපහාස දුක නප්පටි විරුජ්ජති. ඒ අනුව මේ සුතවත් අරිය ශ්‍රාවකයා අනුරෝධ විරෝධ විප්පහීනු අනුරෝධ විරෝධ විප්පහීනු ප්‍රහාණය කරනවා අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං අර නප්පටි විරුජ්ජති නිරුජ්ජති කළා. අනුරෝධ විරෝධ විප්පහීනු අර අසුදත් පුරඥාන පුද්ගලයා අනුරෝධ විරෝධ සමාපන්නු. මේ සුතවත් අරිය ශ්‍රාවකයා අනුරෝධ විරෝධ විප්පහීනෝ ඒ අනුව ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා අනුස්සති වඩන්න. අනුස්සති වඩන පුද්ගලයා පරිමුච්ඡති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. එතකොට සුතවත් අරිය ශ්‍රාවකයෙක් වෙන්නේ වැන්දට පිඳුවට යද්දට පැතුවට සිල් ගත්තට මහණ වුණාට සිවුරු ඇඳට නෙමෙයි, මෙන්න මේ අනුස්සති හතර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති තේරුම් අරගෙන මේ අනුරෝධ විරෝධ විප්පහිනෝ කරන්න අර රුජ්ජති සාරුජ්ජති නිරුජ්ජති කිරීමත් රුජ්ජති විරුජ්ජති නප්පටි විරුජ්ජති කිරීම. අන්න එහෙමනම් එයා ඇතුළාන්තය අධ්‍යාත්මය පිරිසිදු කරගන්නවා, සුතවත් අඩිය ශාවකයෙක් වෙනවා. එයා කිසිම දවසක නිච්චසේ සුකසේ අත්තසේ ගන්න කිසිම ලාභයක් කිසිම යසතක් නිච්චසේ ගන්න එකත් උපෙක්කා සිතින් ඉවසනවා. අටලෝ දහමම පියසේ ගන්නෙත් නෑ, අප්‍රියසේ බැහැර කරන්නෙත් නෑ, උපේක්ඛා සිතින් ගන්නවා. අනුස්සති හතර නිවැරදිව තේරුම් ගන්න අරගෙන භාවිතයට කරන සුතවත් අරිය ශ්‍රාවකයෙක්. නැතුව සුතවත් අරිය ශ්‍රාවකයෙක් වෙන්නේ නෑ මහණ වුණාට. ඕ පන්සිල් ගත්තට හෝ අටසිල් ගත්තට හෝ සාමණේර සිල් හෝ උපසම්පදා සිල් ගත්තට සුතවත් අරිය ශ්‍රාවකයෙක් වෙන්නේ නෑ. සුතවත් අරිය ශ්‍රාවකයෙක් නම් මේ අනුරෝධ විරෝධ විප්පහීනෝ කරන්න අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං එහෙම නැත්නම් මේ අනුස්සති හතර අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕනේ. එහෙම නැත්නම් මෙත්තානුස්සති අසු මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕනේ. එහෙම නැතුව වෙන මොනවා කළත් වැන්දට පිදුවට උදේට ගාත කිව්වට බුද්ධ පූජා තිබ්බට පින්කම් කළාට තවනුවෙක් සමාජ සේවා වැඩ කළාට සිල් සමාදන් වුණාට සුතවත් අරිය ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ, මගපල් ලබන්නේ නැහැ. අනුස්සති වැඩීම තමා එකම ක්‍රමය, එකම පාර, එකම පිළිවෙත. හොඳයි, එහෙනම් දැන් අපි තව විනාඩි 10කින්